අපි දැන් ඉන්නේ ස්පේන් වල ජිබ්‍රෝල්ටා වල නැවට බංකරින් එකක් ගන්නයි යන්නේ. ඒ කියන්නේ නැවේ එන්ජින් එක දුවන්න අපිට තෙල් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපිට තෙල් ටිකක් මදි ඊළඟ රටට යන්න. ඉතින් ඒක නිසා අපි නැවට තෙල් ගන්නවා ටොන් 800ක් 900ක් විතර වගේ. වෙනදට නම් අපිට ඔන්න 4000ක් විතර ගන්නවා 3500ක් 4000ක් විතර. අද කොහොම පොඩ්ඩයි ගන්නෙ. ඉතින් අපි නිකන් මේ කාර් එකට තෙල් පොඩ්ඩක් මදි වුණාම ගහගන්න. ඉතින් ඒ වගේ තෙල් ටිකක් ගන්නවා මෙතනින්. ඉතින් ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ මෙතන බංක බාජ් එක ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ මේකට බංක බාජ් එකක් කියන්නත් බෑ. බංකරින් පොඩි ship එකක් පොඩි ටැංකර් එකක් තෙල් ස්ටෝ කරලා තියෙන්නේ මෙහි තියෙන පහළ ship එකේ. මේකේ තමයි තෙල් දැනට ස්ටෝ කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගොඩබිම ඉඳන් තෙල් අරගෙන ඇවිල්ලා හෝස් එකක් කරහා අපේ නැවේ තියෙනවා මෙතන මැනිෆෝල්ඩ් එකක්. මෙතන තියෙන මැනිෆෝල්ඩ් එක ඒ මැනිෆෝල්ඩ් එකට ඒගොල්ලන්ගේ හෝස් කනෙක්ට් කරලා මේ බංගරින් එක කරනවා. ඉතින් මේ තියෙන්නේ පහල ඒගොල්ලන්ගේ ship එක. ගොඩක් පොඩි අපේ එකට වඩා සාමාන්‍යයෙන් බංක බාජ් එකක් මේ වගේ සයිස් තමයි වෙන්නේ. ඉතින් කනෙක්ට් කරන දාන මෙතනින් පෙන්වන්න. ගොඩක් අය අහලා තිබ්බා මේ නැවේ තෙල් ටැංකි කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම කලින්ම අර සිංගප්පූරුවෙන් අපි නැවට ආපු වීඩියෝ එකේ කිව්වා මේ අපේ නැවේ තෙල් ටැංකි තියෙන්නේ හරියට මම මේ හිටගෙන ඉන්න ඩෙක් එකට යටින්. මෙතනට යටින් තෙල් ටැංකි තමයි තියෙන්නේ. මෙතන සවුන්ඩින් පයිප් තියෙනවා. මේ තෙල් ටැංකි වල කොච්චර ප්‍රමාණයක් තියෙද කියලා බලන්න අපි ටේප් එකක් දානවා. ඉතින් මේ ටේප් එක දාන සවුන්ඩින් ලයින් එක තමයි මේ තියෙන්නේ මෙතන. අපි කියනවා සවුන්ඩින් පයිප් කියලා. ඉතින් දැන් අර නැවෙන් දෙනවනේ හෝස් එක. ඒ හෝස් එක ෆික්ස් කරන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට ෆික්ස් වෙනවා හෝස් එක. තෙල් මෙහෙන් ඇවිල්ලා මේක ඇතුලෙන් ගිහිල්ලා අපට ඕන ටැංකිය දැන් 2 port side නම් port side ටැංකි දෙකක් තියෙනවා. මේක තමයි දෙවෙනි ටැංකිය. ඒකයි 2 port කියලා ගහලා තියෙන්නේ. අපට මෙතන තියෙන ටැංකියට තෙල් යවන්න ඕන නම් මේ වැල් එක ඇරියා. මෙතනින් එන තෙල් ටික මෙහෙම ඇවිල්ලා ඒ ටැංකියට පිරෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපට කොච්චර ප්‍රමාණයක් පිරෙනවද කියලා. ඉතින් ඔපරේෂන් එක වෙන අතරේ සවුන්ඩින් ගන්නවා. ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද, ඩෙන්සිටි එක, ඊට පස්සේ වොලියුම් කරෙක්ෂන්ස් දාලා කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ගණන් හදන්න ඕන. සවුන්ඩින් ටේබල් එකක් තියෙනවා. මම ඒ ටිකත් පෙන්වන්නම් පහළට ගිහිල්ලා. ඊට පස්සේ අපි මෙතනින් සාම්පල් එකක් ගන්නවා. අපි ගන්න තෙල් වල ක්වොලිටි එක කොහොමද කියලා මේ බලන්න. ඉතින් සාම්පල් එක චෙක් කරලා නැවට රිසල්ට් එකක් එනකන් ඒ තෙල් සාමාන්‍යයෙන් යූස් කරන්නේ නැහැ. අපට සාම්පල් එකේ රිසල්ට් ආවට පස්සේ තමයි අපි මේ තෙල් පාවිච්චි කරන්න පටන් ගන්න. ඉතින් තව විස්තර ටිකක් කියන්නම්. සාමාන්‍යයෙන් අපේ නැවට දවසකට තෙල් ටොන් 40ක් 45ක් විතර වගේ ඕන වෙනවා. ජෙනරේටරේකුයි මේන් එන්ජින් එකයි දුවන්න. මේන් එන්ජින් එකට සාමාන්‍යයෙන් තෙල් ටොන් 40ක් විතර යනවා. ජෙනරේටර් එකකට තෙල් ටොන් 3ක් විතර වගේ යනවා. ඉතින් දැන් අපි ගන්නේ HFO. HFO කියන්නේ heavy fuel oil. පෙට්‍රෝලියම් ඩිස්ටිලේට් කරනකොට ඩිස්ටිල් කොලම් එකේ යටින්ම එනවා. කියන්නේ පාවිච්චියකට ගන්න බැරි තාර වගේ දේවල් එනවනේ යටින්. ඒ දේවල් එක්ක එන දෙයක් තමයි heavy fuel oil කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ තියෙන්නේ මෙතන. දැන් මේකේ වෙනවා මේ ඇලිලා තියෙන්නේ. ඔන්න බලන්න මේ තාර වගේ තියෙන්නේ. ඊට පස්සේ එන්ජින් එකට ඉන්ජෙක් කරන්නේ අපි ඉන්ජෙක්ටර්ස් වලින්. ඉතින් ඒ වගේ තියෙන්නේ ගොඩක් පොඩි සියුම් උපකරණයක් තමයි ඉන්ජෙක්ටර් එකක් කියලා කියන්නේ. ගොඩක් පොඩි නීඩල් සරහා තමයි නීඩල් වැල් සරහා තමයි මේ ඇරිලා ඉන්ජෙක්ට් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ තෙල් මෙහෙම අපිට මේ ෆුවල් පම්ප් එකෙන් ඉන්ජෙක්ටර් එකට ඉන්ජෙක්ට් කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේවා රත් කරලා විස්කොසිටි එක අඩු කරලා හොඳටම මේ තෙල් ඉන්ජෙක්ට් කරන්න පුළුවන් විදිහට හදා ගන්න ඕන. ඉතින් ඒක නිසා ඒ විදිහට තමයි බොයිලර් එකෙන් ස්ටීම් ඇවිල්ලා ස්ටීම් වලින් තෙල් රත් කරලා ඒ විදිහට තමයි අපි ෆුවල් වල ටෙම්පරේචර් එක හරියට හදාගන්නේ අපිට ඉන්ජෙක්ට් කරන්න පුළුවන් තත්වයට. ඉතින් දැක්කන HFO පෙන්වන්න කියලා තිබ්බා සමහර අය මේ කලින් වීඩියෝ එකේ කමෙන්ට් දාලා. දැන් ඔයාලා දැක්කා HFO කොහොමද කියන්නේ කියලා. ඉතින් බංක බාජ් එක දැන් මෙතන මේ මූරින් රෝප්ස් දාලා ගැට ගහනවා.
මේ ලයින් දාලා අපේ නැවට මේ නැව ගැට ගන්නවා අපේ නැව දැන් අංක කරලා තියෙන්නේ මෙන්න මෙතනින් යනවා රෝප්ස් ඔන්න නැවේ පහල තියෙන පොඩි නැවේ නමත් ඔයාලට පේනවා මොන්ටි අනාගා කියලා ගහලා තියෙනවා සෙන් ක්‍රූස් ది ටෙනරිෆ් රෙජිස්ටර්ඩ් පෝට් එක තමයි යටින් ගහලා තියෙන්නේ राइट इतनी मे पत्ते आप तेल स्टोकर ने टैंकी देखा तीन वाला क्यों नवे सैड बल मेदना पोर्ट सैड पत्ते स्टाबर्ड सैड मेदना टैंकी देखा तीन स्टाबर्ड सैड टैंकी देखा तीन टैंकी वर्ल्ड तेल टोन तुंदा स्पासिया खारदाह कतर मैक्सीम खारदाह सामान्य 100% गण है 96% इधर वागे आप तुंदा अटसिया इधर वागे स्टोकर गण पुलवा ඕක තමයි කතාව වැඩේ යන අතරේ පෙන්වන්නම් තව කොහොමද මේ හොස් සයි කරන්නේ ඒ වගේ දේවල් ටිකක් තියෙනවා ඉතින් ඒ වැඩේ යන අතරේ පහල ගිහිල්ලා ගණන් හදන්නත් තියෙනවා ඉතින් ඒ අතරේ පෙන්වන්නම් ඔයාලට කොහොමද මේක වෙන්නේ කියලා පුළුවන් විදියට පෙන්වන්නම් बंक बाजी दिन हॉर्स हेल्प पड़ी क्रेन या कनेक्शन खाई कर ला या मोटर खरकवाने तीन मोटर काम हॉर्स है पोर्ट साइड टैंकी अभी अरन दीन तेल टोन टैंकी बागे अक्तर दीन टोन हारसी अक्तर वागे इट पास टैंक हम एक टेमपरेचर कुछ तेल तीयन अदन का मेतनी बलागन पुलवा अब हेवी फ्यूल ऑयल टैंकी हतराक्तीनो सेटलिन सर्विस टैंकी देख देख हतराक्तीनो डीजल ऑयल टैंकी तुनाक्तीनो ඉතින් මෙතනිනුත් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි එදා ගත්තේ 1 port side එකට මම කලින් කිව්වා වගේ ටොන් 400 ගානක් ඒකෙත් තියෙනවා ඉතින් මෙතනින් බලා ගන්නත් පුළුවන් ඊට පස්සේ මම කිව්වනේ අපි sound in tape එකක් දාලා ඒ කියන්නේ කොච්චර උසකට දාන අපිට මේ අර මම පෙන්නුවේ साउंडिंग में पाइप पे का के पाइप पे के अभी टेप पे का दानो इधिंग ये टेप पे के कोचर उसे कर तेल गैवेन हो तो की लबाल ला अपने तेल दिए ना एक एक नवेन ना बड़ा वेनस साउंडिंग टेबल लेगा इधिंग में टेबल लेके अपने बाल अन्न बोलवांग ये टैंकी है कोचर तेल प्रमाण एक तीन ना तो की ला इधिंग अभी इतमु सामान्य අපි එක ටැංකියකට සවුන්ඩ් ඉන් ටේප් එක දැම්මට පස්සේ සෙන්ටිමීටර්ස් 350ක් විතර තෙල් ගෑවෙනවා. කියන්නේ ටේප් එකේ සෙන්ටිමීටර්ස් 350ක් උසර තෙල් තියෙනවා කියලා අපිට පේනවා. ඒතකොට අපි දන්නවා ටැංකියේ මීටර් 3.5ක් උසර තෙල් තියෙනවා කියලා.
ඉතින් අපි මෙතනින් බලන්න පුළුවන් මෙතන තියෙනවා 350 ඊට පස්සේ අපි බලනවා ට්‍රිම් එක කොච්චරක්ද කියලා ඒ කියන්නේ අපි නැව මෙහෙම ගත්තොත් නැව කොච්චරක් ඇල වෙලාද ඊට පස්සේ නැව මේ අතට හීල් වෙලාද ඒ හැමදේම දාලා මෙතනින් අපට ගණන් හදන්න ඕන කොච්චරක් ටැංකියක තියනවද කියලා බලා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ ටැංකියේ මම මේ බලපු ටැංකියේ සෙන්ටිමීටර් 350ක් උසර තෙල් තිබ්බොත් ටේප් එකේ ටොන් 130ක් විතර වගේ තියෙනවා. ඉතින් ඒ වගේ එක එක ටැංකිය වලට අපි බංකරින් ගන්නකොට ටේප් එක දදා බලනවා අපිට අපි ඉල්ලලා තියෙන ප්‍රමාණය අපට නැවට රිසීව් වෙනවද කියලා. ඉතින් ওই ටික තමයි මෙතන පෙන්වන්න තියෙන්නේ. මෙතන තියෙනවා අපට ඇනලොග් ගේජස් වගේක් ලෙවල් ගේජ් ටිකක් තමයි මේ තියෙන්නේ. අපේ තියෙන සියලුම ටැංකිය වලට තෙල් ටැංකිය වලට කොච්චර ප්‍රමාණයක් තියෙනවද කොච්චර උසක් තෙල් තියෙනවද කියලා. ඉතින් කලින් අපි වන් පෝට් එක බලමු. මෙතන තියෙනවා මීටර් 2යි ඊට පස්සේ 3යි 3.4ක් විතර උසර තෙල් තියෙනවා කියලා මෙතන තියෙනවා. ටොන් තියෙනවා 400යි 440ක් විතර. ඉතින් රයිට් ඉතින් ඕක තමයි ස්ටෝරි එක. මේක වෙන දවසක රෙකෝඩ් කරන්නේ පහලට ඇවිල්ලා මගේ වොච් එක ඉවර වුණාට පස්සේ ඒ ටිකක් කියලා දෙන්න ඕන කියලා හිතුවා. රයිට් එහෙනම් කන්ටිනියු කරන්න වීඩියෝ එකේ ඉතුරු ටිකත් එක්ක. ඔන්න දැන් මම කිව්ව විදියට බංකරින් එක පටන් අරගෙන ඉවර කරන්නයි අපි යන්නේ. ඔන්න හෝස් කනෙක් කරලා තියෙනවා. මට හෝස් කනෙක් කරන හැටි පෙන්වන්න බැරි වුණා. ටිකක් බිසි වුණා. මෙන්න තියෙනවා හෝස් එක කනෙක්ට් කරලා. මම කිව්ව සාම්පල් එක මෙතනින් ගන්නවා අපි. ඊට පස්සේ තෙල් මේක දිගේ මෙහෙම ගිහිල්ලා මේ වෑල් එක අරලා තියෙන්නේ. වන් පෝට් ටැංකියට තමයි තෙල් පිරෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් පෙන්වුවත් ඔයාලට පහළ තියෙන නැවේ තියෙන තෙල් ඒගොල්ලෝ පම්ප් කරනකොට මෙතනින් මෙහෙම ඇවිල්ලා මේ හෝස් එක දිගේ ගිහිල්ලා අර මම කියපු විදියට ටැංක් එක ඇතුළට යනවා. ඉතින් අද සතුරු දවසක්. මොකද මගේ මේ ඊළඟ ප්‍රමෝෂන් එකත් හම්බුණා. ඉතින් ඒක නිසා ගොඩක් සතුරු දවසක්. දැන් ක්ලාස් 3 කියන්නේ මොකද්ද? තර්ඩ් එන්ජිනියර් කෙනෙක් වෙන්න අවශ්‍ය ලයිසන් එක තමයි ක්ලාස් 3 කියලා කියන්නේ. ඉතින් දැන් අද හම්බුණු ප්‍රමෝෂන් එකෙන් මම 4th ඉන්ජිනියර්, ඊළඟ පාර නැවට එනකොට 3rd ඉන්ජිනියර් විදියට නගින්න තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. රයිට්. එහෙනම් ඕක තමයි ස්ටෝරි එක. එහෙනම් වීඩියෝ එක මෙතනින් මම ඉවර කරන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. මතක ඇතුව Instagram එකේ follow කරගෙන යන්න. The Sailor කියලා තියෙන. මෙන්න මෙතනින් යනවා දැන් නම. ඒක follow කරගෙන යන්න. එහෙනම් හැමෝටම ජය වේවා.